සිතේ පැහැදීම නැතිකරන්ට වෙනත් ක්‍රමයක් නැත්තං මාරයා බුදුරජාණන් වහන්සේගේ බුදුරුව පවා මවාගෙන පැහැදීම නැතිකරවනවා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවෙන් අග්‍රම ශ්‍රාවකයා ඒ ශ්‍රාවක උපාසක මහත්තය කිටියා. එතුට මේ උපාසක මහත්තය ධර්මය අහලා බුදුරජාණන් වහන්සේගින් පැහැදිලා යනකොට ආකාශයේ දැන් මාරයා මේක දැක්කා. මේ පැහැදීම නැති කරන්න ඕන කියලා ආකාශයේ පිනිඳලා කිව්වා. මේ ආකාශයේ පිනි හිටිය බුදු රුව මවාගෙන ඊට පස්සේ අර උපාසක මහත්තය බොහොම ශ්‍රද්ධාවෙන් වැඳා. වැඳට පස්සේ මොකද ඒ උපාසක මහත්තයාගේ නම? සූරම්බට්ට. ඊට පස්සේ වන්දිනකට කිව්වා, ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ නමස්කාර වේවා. ත්‍රික උපාසකේ මම මේ පිණි හිටියේ මගේ අතින් පොඩි වැරද්දක් වුණා. ඒ තමයි මම නුඹට දහම් දෙසද්දී මේවා අනිත්‍යයි කියලා කිව්වා. මට වැරදීමක්, ඒක නිට්ටයයි කලබලයට කියුණා කිව්වා. ඊට පස්සේ කිව්වා මට කලබලයට කියුණා මේක දුකයි කියලා. නෑ සූරම්බට්ට, මේක සැපයි. මට කලබලයට කියුණා මේක අනාත්මයි කියලා. එහෙම නෑ, මේක ආත්මයි, ඔයා ඒක නිවැරදි කර ගන්න ඕන කියලා. ඉස්සැනින්ම සූරම්බට්ට ඇඟිලි දික් කළා. කිව්වා උඹ මාරයා නේද කියලා. කොහොමද ඉතුර බුදුරජාණන් වහන්සේ දැක්කේ ධර්මය තුලින්? දැක්කද පැහැදීම? එතකොට මිනිස්සුගේ දන් දීමේ උනත් එහෙමයි. දැන් එක රහතන් වහන්සේ නමක් එක ගෙදරකට වඩිනවා අවුරුදු 12ක් විතර. උන්වහන්සේ ඉඳුරංගෙන් සංවරයි, සීලෙන් සංවරයි, මනා ගති පැවතුම් වලින් යුක්තයි. ඒ ගෙදර මිනිස්සු පුදුම ශ්‍රද්ධාවෙන් දන් දෙන්නේ. එතකොට මාරයා දැක්කා මේ විදියට පැහැදීමෙන් දන් දීදී මේ මිනිස්සු රැස් කරගන්න පින්බලේ අනුව මොම් මාව ඉක්මව යන යන් දවසක ඒක වළක්වන්න ඕන කියලා හිතුවා. මොකද පින්වත්නි, ගොඩාක් පැහැදීම තියාගෙන ඉන්නවා කියන්නකො අවුරුදු 80ක්. එතකොට අයා මැරෙන්නේ අවුරුදු 81කින්. අර එක අවුරුද්දක් අපැහැදිලා ඉන්නවා. එතකොට අර අවුරුදු 80ක පැහැදීම අකුසල් වලින් වැහෙනවා. නරකත් ওই විදිහට තමයි. අවුරුදු 80ක් පව කරලා ඉතුරු අවුරුද්දේ හොඳට පින් කරලා කල්යාණ මිත්‍ර ඇසුරට එනවා. එතකොට ඒ කුසල් බලෙන් අවුරුදු 80ක් පව රැස් කරගත්ත පාපේ වැහෙනවා. පිනටත් ඕක වෙනවා. ඒ නිසා තමයි මැරෙනකල්ම මේ පැහැදීම රැක ගන්න ඕන. පැහැදීමට හානියක් කරගන්න දෙන්න හොඳ නැහැ. ඉතින් අර ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාව අල්ලලා මාරයා ඒ ස්වාමීන් වහන්සේ විදිහට වෙස්මාරු කරගත්තා. ඊට පස්සේ අර ඒ ගෙදර දෝනියන්ද දම් බෙදන්නේ අවුරුදු 16ක විතර දුවේ. අර දුව දානෙ බෙදෙනකොට අර අත ඇල්ලුවා. අර කෙල්ල බය වෙලා දම් මුට්ටිය බිමේ ලාගෙන කෑ ගහගෙන ඇතුට දිව්වා. එතකොට ඒ සද්දෙට හේනේ වැඩ කර කර හිටපු අම්මයි තාත්තයි දෙන්න දුවගෙන ආවා. එනකොට මාරේ අතුරු දහන් වෙලා. එතකොට අර ස්වාමීන් වහන්සේ අරෙන් එනවා. ඇත්ත ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් දුව විස්තරය කිව්වා. ඕ නවුරුදු 12ක ශ්‍රද්ධාවට හානි වුණා. ඒ ගෙදර අය බැනගෙන බැනගෙන ගියා. අවුරුදු 12ක් තොපිට මං බත් ගිලෙව්වා. අපින් බත් කාලා නේද තොපි හිටියේ කියලා ඔන්න දෙසන්න ගත්තා. අර ස්වාමීන් වහන්සේ හාංක 20ක් දන්නවද? දන්නේ නැහැ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ ගාථාවක් වදාලා, මේ ගිහි මිනිස්සු කියන්නේ ඉක්මනින් වෙනස් වෙන ජාතියක් කියලා මං අහලා තිබ්බා. ඒක හරි. මිනිස්සු මට කොයි තරම් දොස් කිව්වත් ඔය කියන තරම් දුස්සීලකමක් මං තුල නෑ. ඒක මා දන්නවා. ඒ නිසා
මං ආයේ මේ පැත්තේ ඉන්නේ නැහැ. මම මේ පාත්‍රය අරගෙන ගෙයින් ගියක් ගියක් ගානේ පින්න පාත් යනකොට කොහේ හරි මොණිවරුන්ට ඉදෙන බත් හැන්දක් තියෙනවා. මට ඒ බත් හැන්දෙන් යැපෙන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම මේ කියන්නේ සුවපත් වේවා. තීර්ගාතාවේ තියෙනවා ওই කතාව. එදවිට අර මිනිසුන්ට එකපාරම හිතුණා මේ දැන් බත් හැන්දා බෙදුවනේ, බෙදුවට පස්සේනේ අත ඇල්ලුවේ. දැන් අර ස්වාමීන් වහන්සේ කතා කරනකොට පාත්‍රය ඇතුලේ බත් නැහැ. මූණේ ඉරියව්වල වෙනසක් නැහැ. එතකොට ඒ මිනිසුන්ට හිතුණා එහෙනම් මේක විච්ච වැරද්දක් මේ. මේ ස්වාමීන් වහන්සේ මේකට සම්බන්ධ නැහැ කියලා. ඉඳලා පස්සේ ආයාචනා කළා. ඒ රහතන් වහන්සේ ආපහු වෙඩි නැහැ. මිනිස්සු දැනගන්න ඕන මිනිසුන්ගේ පැහැදීම රැක ගන්න. ওই විදියට මිනිසුන්ගේ ලාමක හිත අල්ලාගෙන මාරයා ඔවුන් සමග සෙල්ලම් කරනවා. මොනවා කරන්නද මේ සංසාරේ? විශේෂයෙන්ම කියන්න ඕන එකක් තමයි ওই ප්‍රේත ලෝකේ කතා අපි අහලා තියෙනවනේ. ගොඩක් ප්‍රේත ලෝකේ ඉපදිලා ඉන්නේ පිරිමි පාර්ශවයේද ස්ත්‍රී පරණද. ඔන්න අම්මලාම කියනවා ස්ත්‍රී පරණලු. මාත් අහලා තියෙන්නේ එහෙමයි. කාන්තාව තමයි ගොඩක් ප්‍රේත ලෝකවල යනවා වැඩි. ඒ නිසා මේ ස්ත්‍රී පරණ ප්‍රේත ලෝකවලට යන්නේ නැතුව ඉහළකට ගන්ඩ මොකක් හරි වැඩපිළිවෙලක් ඕන. බණ අහන්නන් වාලේ බණ අහලා නුවණින් තොරව තමන්ගේ අදහසේම හිත තියාගෙන තමන්ගේ අදහසට ගැළපෙන ඒවා විතරක් අරගෙන නුවණින් විමසන්නේ නැතුව තමන්ගේ අදහසට ගැළපෙනවා නම් පිස්සෙක් කියන එකත් පිළිගන්නවනේ. ඌට පිස්සුණත් කියන්නේ ඇත්ත කියලා. තමන්ගේ අදහසට ගැළපෙන නිසානේ. තමන්ගේ අදහසට ගැළපෙන්නේ නැත්තම් නුවණැති කෙනෙක් කිව්වත් කියන්නේ ඔකට පිස්සු කියලා. එතකොට ඒ මිනිස්සු තමන්ගේ අදහසට ගැළපෙනවද නැද්ද කියන එක තමයි බලන්නේ. ඒ නිසා ගොඩාක් උපාසිකාවන් අතර ඉන්නවා අදහසට ගැළපෙන ඒවාම තමයි ගන්නෙ. මොකද්ද දිනක් උපාසිකාවක් මා මේ ලිපියක් එවලා තිබුණා. අනේ හාඳුනි මට අහන්න ආසයි මේ පිරිමින්ට හොඳට සැරට මේ දැනෙන්නට බනින්න පුළුවන් සූත්‍රයක් අහන්න ආසයි කිව්වා. මොකද හැම සූත්‍රයකම කොහෙන් හරි අපිට වදිනවා කියලා. හරි ආසාවක් දොළ දුකක් තියෙනවා කියලා මේ පිරිමින්න බයිනවා අහන්න. ඉතින් එහෙම සූත්‍රයක් අහුුනෙත් නෑ. තිබ්බානම් කියනවා. ඉතින් ඒ නිසා අදත් මම මේ ඇත්තන්න මොනවද කියලා දෙන්නේ කියලා කල්පනා කරනකොට අහුන සූත්‍ර දේශනාවත් මේ උපාසකම්මලගේ කෙරෙට්ටුව හොඳට තියෙන එකක්. ඒ නිසා කන් යොමු කරගෙන අහන්න අහන්න සිද්ධ වෙනවා. එතකොට චාතුම් මහරාජිකේ දිව්‍ය ලෝකේ දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණේ කියලා දෙවි මහරජවරු හතර දෙනෙක් ඉන්නවා. ඒ හතර දෙනා මහා බල සම්පන්නයි. මේ පෘථුවි මණ්ඩලයට ආනුභාවය පවත්වනවා සතර දිසාවෙ ඉඳලා. යක්ෂ නාග ගහන්ධර්ව කුම්භහණ්ඩ ඒ සියලු දෙනාට අනසක පතුරවනවා. එතකොට ඒ සතරවරන් දෙවි මහරජ දරුවෝ මහා සැප සම්පත්තියකින් ඉන්නේ. කුවේර කියන දිවිරාජයා විශ්වවන දිවිරාජයා කලින් අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට උප්පැණි පූජා කළ මහා පිම්බලයකින් දෙව්ලෝ ඉපදිච්ච කෙනෙක්. ඔහු සියලු යක්ෂයන්ට අධිපතිකම් කරනවා. ආලක මන්දා කියන රාජධානියන් තියෙනවා. ගොඩාක් දම්පැන් දෙන මිනිස්සු ගිහිල්ලා ඔය වෙස්සවන දිවිරාජයාගේ පිරිස ඉපදිනවා.
ඊළඟට දිව්‍ය ලෝකයක් තියෙනවා තාවතිංස කියලා. එහි ඉන්න දිව්‍ය රාජ්‍ය සක්දෙවිඳු. ඒ සක්දෙවිඳු වනාහි ගොඩාක් ඉවසීමෙන් යුක්තයි. ඔහු මනුස්ස ලෝකේ ඉන්න කාලේ නම මඟ. ඒ මඟ මානවකයා තමන්ට ගෙයක් හදන්න ඕන කියලා තමයි ඉඩමක් සුද්ධ කළේ. ගමේ හිට ඔහු මිනිසෙක් ඇවිල්ලා මේ මිනිසයා තල්ලු කළා දාලා මෙතන මං ගේ හදාගන්නත් ඕ පල කියලා කිව්වනේ. රවලවත් බලලා නැහැ. ඇහැ ගොනින් බලලා නැහැ. තරහ සිතක් කරන්නේ නැහැ. ඊට පස්සේ තවත් තැනක සුද්ධ කරලා. ඒ සුද්ධ කරනකොට තව මිනිසෙක් ඇවිල්ලා මේ මෙතන මට හොඳයි තෝ මොකද මෙතෙන්ට ආව කියලා ඉදම සුද්ධ කළාට පස්සේ අර මහ කැලේ කපලා ගහලා කනට එකක් ගහලා ඵලයෙන් යන්න කියලා පන්නලා. ඒ තරහ ගිහිල්ලා නැහැ. ඔය විදිහට ඉදං කෑලි 33ක් සුද්ධ කරලා ඉදින් ගමේ මිනිස්සු 33 දෙනෙක් කිලන්දාරි 33 දෙනෙක් මොහුව පන්න ගත්තා. ඒ කිසිම තැනක තරහ ගියේ නැති නිසායි, ඉවසලා හිටපු නිසායි, ඔවුන්ට විරුද්ධව කරුණු කියපු නැති නිසායි ඒ 33 දෙනා පුදුම විදිහට පැහැදුනා මෙයාට. මෙයාගේ යාළුවෝ බවට පත් වුණා. කියන දෙයක් කරන්නම් කිව්වා. එහෙනම් කිව්වා උඹලා පන්සිල් රැකපල්ලා. මවුට සලකපල්ලා, පියාට සලකපල්ලා, තරහ ගන්න එපා කියලා. මඟමානවකගේ විස්තර තියෙන කතාවල අවසානයේ රජුරවන්ට විරුද්ධව පැමිණිලි කළා ඇතා එවනවනේ පාගන්න. පාගන්නේ එතනත් මෛත්‍රිය වඩනවා. ඒ විදියට හිටපු කෙනෙක් තමයි සක්දෙවිඳු වෙලා ඉපදුනේ. ඒ සක්දෙවිඳුගේ 33ක් සෙම්පතිවරු වෙලා ඉපදුනා අර යාළුවෝ 33 දෙනා. අදටත් ඔවුන් තරහසිතක් ඇති කරගෙන නැහැ සක්දෙවිඳු ගැන. මේ මුළු පෘථුවියේම මිනිස්සු එකතු වෙලා, චාතු මහරජිකේම මිනිස්සු එකතු වෙලා සක්දෙවිඳු තරහ ගන්නට තරහ ගස්වන්න හැදුවත් සක්දෙවිඳුට තරහ යන්නේ නැහැ. ඒක තමයි සක්දෙවිඳුගේ තියෙන වජ්‍රායුධය. තරහ ගන්න නැති බව. එදකට මනුස්ස ලෝකේ තරහ ගන්න නැතුව ඉවසීමෙන් දම් පැන් දිදී ගුණධර්ම පුරුදු කරන ස්ත්‍රීන් කය බිඳිලා මරණින් මත්තේ සක්දෙවිඳුගේ ලෝකේ දිව්‍ය අප්සරාව වෙලා උපදිනවා. තිසරණ සරණ ගිය. ඊළඟට තියෙනවා යාම ලෝකය. ඊළඟට තියෙනවා තුසිතේ. තුසිතේ තමයි ඉපදුනේ ස්වර්ණමාලි මහසේරජානන් වහන්සේ ඉදි කරපු දුටුගැමුණු නරේන්ද්‍රයා. 96 කෝටියක් රහතුන්ට දම්පිදු දුටුගැමුණු මහරජ්ජුරු ඉපදුනේ තුසිතේ. සද්ධාතිස්ස රජතුමා ඉපදුනේ තුසිතේ. මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායක වූ අනේපිඩු සිටුතුමා ඉපදුනේ තුසිතේ. රංකහවණු අතුරුපු සිටුතුමා ඉපදුනේ තුසිතේ. ඊළඟට තියෙනවා නිම්මාන රති. නිම්මාන රති දිව්‍ය ලෝකෙ කියන්නේ කාර ඒ දිව්‍ය ලෝකෙ කාරණා තුනකින් වෙන දිව්‍ය ලෝකයක වලට වැඩිය සැප වැඩි. පළවෙනි එක තමයි ඕනම රූපයක් මවා ගන්න පුළුවන්. කැමති කැමති රූපෙන් ඉන්න පුළුවන්. දැන් අපිට උපන් උපදිනකොට ලැබිච්ච රූපෙනේ මේක මොනවා හරි ගගා පාට කර කර වෙනස් කරගන්නේ. අර නිම්මාන රති ඉපදුනට පස්සේ රූපේ ඕනම රූපයක් ගන්න පුළුවන්. ඊළඟට කටහඬ ඕනම කටහඬකින් කතා කරන්න පුළුවන්. ඊළඟට ඕනම සැපක් විඳින්න පුළුවන්. නිම්මාන රති. ඒත් අන්න කියනවා මනාප කායික දෙවිවරු කියලා. ඊළඟට දිව්‍ය ලෝකයක් තියෙනවා පරිනිම්මිත වසවර්ති කියලා. පරිනිම්මිත වසවර්ති කියන්නේ ඕහු කැමැති කැමැති සම්පත් අන් අය විසින් මව මව දෙනවා. අප්‍රමාණ සැපක් එතන තියෙනවා. එතකොට මම මේ කියන්න හැදුවේ විසාකා මහෝපාසිකාව කය විඳිලා මරණින් මත්තේ ඉපදුනේ කොහෙද? නිම්මාන රති. සුනිම්මිත කියන දිව්‍ය රාජයාගේ අගබිසව වෙලා
දෙව් මහරජිනිය වෙලා ඉපදුනා විසාකා. මා අසන්නේ මෙයයි. ඉස්ත්‍රියක් චාතුම් මහරජිකි ඉක්මවලා, සග් දෙවිඳුව ඉක්මවලා, යාම දිවිය ලෝක ඉක්මවලා, අනේ පිඩුසිටතුමා ඉන්න තුසිතෙත් ඉක්මවලා, මහබෝධි සත්වයෝ ඉන්න තුසිතෙත් ඉක්මවලා, ඉස්ත්‍රියක් නිර්මාණ රතියේ ගියේ කොහොමද එච්චර ඉහළකට? ඉස්ත්‍රියකට එච්චර ඉහළකට යන්න සුදුසුකම් මොනවාද? ආන් ඒ ගැනයි මේ තියෙන්නේ. විසාකා දිව්‍ය ලෝකෙ ගිය හැටි. එතකොට විසාකා කියනකොටම අපිට මතක් වෙන්නේ අවුරුදු 50ක හැටක බොහොම තලත් ඈණි මහත දිහිත උපාසක කම්ම කෙනෙක් මතක් වෙන්නේ. වැරදි. බුදුරජාණන් වහන්සේ විසාකා මහෝපාසිකාව බුද්ධ ශාසනයේ අග්‍ර උපාසිකාවයි කියලා ප්‍රකාශ කරනකොට විසාකාට වයස අවුරුදු 20ක් විතර. ඇයි මම එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා දහම් දෙසද්දී ඉස්සලාම බුදුරජාණන් වහන්සේගෙන් විසාකා බණ අහලා තියෙන්නේ අවුරුදු 7 දී. අවුරුදු 7 දී විසාකා බණ අහලා තියෙන්නේ. ඉතින් විසාකා අවුරුදු 7 බණ ඇහුවා. එතකොට විසාකාට ඔන්න ටික ටික විසාකා වැඩෙනවා. අවුරුද්දෙන් 16යි. මිගාල සිටුතුමාගේ පුතාට කුමාරිකාවක් හොයද්දී විසාකා ඉන්න නගරෙටත් ගියා. ඒ බ්‍රාහ්මණවරු පංච කල්යාණෙන් සුසැඳි කුමාරිකාවක් හොයනවා. කුමක්ද පින්වත්නි පංච කල්යාණ කියන්නේ? ඈ කේශ කල්යාණේ. කේශ කල්යාණේ කොණ්ඩේ දිගට පහලට කඩාගෙන වැඩිලා පොළොවේ ඉඳලා අඟල් 3-4කින් අර මුහුදු රැල්ල වගේ අර කේස් වල අග නැවෙනවා මෙහෙම. අපි වැඩිපුර බලන්නේ නැති නිසාද මන් දන්නේ නැහැ. බෙහෙතකට දකින්න නැහැ. ඊළඟට තියෙනවා දන්ත කල්යාණේ. දන්ත කල්යාණ කියන්නේ දත් ටික ගානට තියෙනවා සුදු පාටට. ඊළඟට මාංශ කල්යාණි. ගොඩාක් මහතත් නැහැ, ගොඩාක් කෙට්ටුත් නැහැ, ශරීරයේ ඇට සැකිල්ල පේන්නේ නැහැ. ඊළඟ වයක් කල්යාණය කියලා කියන්නේ අවුරුදු 100ක් ගියත් අවුරුදු 16ක 20ක වගේ හැමී පැහැපත් බව තියෙනවා. දෙලි වැටෙන්නේ නැහැ හැම. චවි කල්යාණය කියලා කියන්නේ එක ලපයක්වත් නැති හමක්. සම ගොඩාක් සිනිදුයි, එක ලපයක්වත් එක බිබිලක්වත් නැහැ හමේ පැහැපත්. ඉතින් මේ බමුණෝ හෙව්වෙව්ව හිටියේ නැහැ. දවසක් වැස්සකට මේ විශාල ශාලාවකට ගොඩ වෙලා ඉඳින් විසාකා කුමාරිකාව 500ක් එක්ක උයනට ගිහිල්ලා වැස්ස වෙලාවේ අර කෙල්ලු 500 දුවගෙන ආවා ශාලාවට. විසාකා හෙමීට ආවා. අර බමුණු දැක්කා පංච කල්යාණෙන් 4 දන්ත කල්යාණි දැක්කේ නැහැ. ඒක මුල් කරගෙන අර බමුණු කිව්වා විසාකාට, කුමරි නුඹ අනාගතේ විවාහ වුණොත් ස්වාමියා වතුර නැතුව මැරෙනවා කිව්වා. ඊට පස්සේ විසාකා ඇහුවා ඇයි ඒ කියලා. ඔන්න දන්ත කල්යාණි පෙනුණා. කිව්වා මේ මහ වැස්සි හෙමීට එනවා. ස්වාමියා කෑම කනකොට බත් ගුලියක් උගුරේ හිර වුණොත් ඔබ වතුර ගේන්න එහෙම ගියොත් වතුර ටික අරන් හිමීට එනකොට මිනිහා මැරිලා. ඊට පස්සේ විසාංකා කිව්වා මේ බ්‍රාහ්මණවරුනි මේ ওই විදිහට කියන්න එපා කිව්වා. දුවන්ට හොඳ නැති 4 දෙනෙක් ඉන්නවා. සරුවාඹරණින් සැරසිල ඉන්න මහරජුරු දුවන්ට හොඳ නැහැ. කැතයි. මංගල හස්ති රාජයා දුවන්න හොඳ නැහැ. ඔහු ඇත් ගමනින් යන්න ඕන.
ශ්‍රමණයන් වහන්සේ දුවන්න හොඳ නෑ. ස්ත්‍රිය දුවන්න හොඳ නෑ කියෝ. ස්ත්‍රිය දුවනකොට මිනිස්සු කියනවා කෝ මේ කෙල්ල කොල්ලෙක් වගේ කියලා. කෙල්ල කොල්ලෙක් වගේ කියන වචනේ ස්ත්‍රියට නින්දාවක් කිව්වා. ස්ත්‍රිය ස්ත්‍රියක් විය යුතුයි කිව්වා. තව කාරණාවක් තියෙනවා කිව්වා. කෙල්ලෙක් දුවනකොට පය පැකිල්ල වැටුණොත් එහෙම, අතපයක් ඇඹිරුණොත් එහෙම, කොර කෙල්ලෙක් අතපය කැඩිච්ච කෙල්ලෙක් කියන නින්දාව දෙමව්පියන්ට හොඳ නෑ කිව්වා. අපි ගෙවල් වල ඉන්න කෙල්ලෝ කිව්වා සාමාන්‍යයෙන් කෙල්ලන්ට විකුණන්න තියෙන භාජනයක් කියන උපමාව හොඳයි කිව්වා. විකුණන්න තියෙන භාජනයක සීරීමක් හරි ඇති වුණොත් එහෙම ඒ භාජනේ වටිනාකම අඩු වෙනවා කිව්වා. ඒ නිසා විකුණන්න තියෙන භාජනේ පුංචි සීරීමක්වත් නැතුව හොඳටම තියාගන්නවා කිව්වා වෙලෙන්දා. අපේ අම්මලා පුංචි කාලේ ඉඳලා අපි මල් වගේ හදලා අපේ ඇඟේවත් සීරීමක් එනවට අපි කැමති නැහැ කිව්වා. කොහොමද විසංකා? ඉතින් ඔය අහලා බමුණෝ පුදුම විදියට පැහැදීමටපත් වෙලා මිගාන සිටුතුමාගේ පුතාට විවාහ කරලා දෙනවා. විසංකාගේ තාත්තා ධනංජය සිටුතුමා විසංකාට උපදෙස් 10ක් දෙනවා. යන දවසේ ධෝනි ගියාට කමක් නැහැ, ගින්දර හිම පිටට දෙන්න එපා කිව්වා. දැන් එහා පැත්තේ ඉන්නවා මිගාර සිටුතුමාට ඇහුණා ඒක. ඉතින් මිගාර සිටුතුමා කල්පනා කරුවා මේ සිටුතුමා මහ කුණෙක් නේ කියලා. නේ කො ගින්දර ඩිංගිත් අක්කත් දෙන්නේ නැත්තරා. පොඩ්ඩක් අප්සෙට් වුණා, නමුත් මඟුල තීන්දුයි. ඊට පස්සේ කෝ පිටින් ගින්දර ගන්ඩිපා. ඊට පස්සේ දෙන අයට දෙන්න කිව්වා. නොදෙන අයට දෙන්න එපා කිව්වා. දෙන අයටත් නොදෙන අයටත් දෙන්න කිව්වා. හොඳට ඉඳගෙන හිටපන් කිව්වා. ඊළඟට ගිනි පුදපන් කිව්වා. මේ විදිහේ උපදෙස් 10ක් දුන්නා. 10ක් දුන්නට පස්සේ දැන් ඔන්න විසාකා මිසාකාට ඒ වෙනකොට මේල පළඳනාවක්ත් හදලා තිබ්බනේ මඟුල්ලට. ඒ මේල පළඳනාව හරි ලස්සනයි පිංගුතුනි, දැකලා නැද්ද? කොහෙද ඉතින් අද කාලේ වා දකින්නවත් නැහනේ. ඒ කාලේ තිබ්බා. ඒක රවුමට තියෙන්නේ. දැන් අපි කියමු වටාපතක් වගේ ලස්සන රවුමට තියෙන චේන් එකක් වගේ තියෙන්නේ. ඒක හිස මුදුනට දම්ප ගමන් මෙහෙම පල්හැට වැක්කිරෙනවා. හරියටම මේ ගොප්පැටේ දක්වාම ඒ රත්තරන් මාලේ වැක්කිරෙනවා. මේ හිස මුදුනේ මොනරෙක්ගේ හිසක් වාගේ කොටසක් ඉතුරු වෙනවා. මේ තනින් තනින් වැක්කිරිච්ච රත්තරන් ආභරණේ මොනරගේ පිල් වගේ තියෙනවා. ඒ මේල පළඳනාව විසංකට ලැබිලා තියෙන්නේ. සංසාරේ ශ්‍රමණයන් වහන්සේලාට හරි ආසාවෙන් අටපිරිකර පූජා කළා. ඊට පස්සේ විසාකට දෑවැද්දට දෙනවනේ. දෑවැද්දට දීලා රන් දැන් අපි කියමු රන් උරේකින් භාගයක් දෑවැද්දට දීලා මෙහිම පාත් කරනකොට උරේම වැටෙනවා ඒකට. ගවයෝ ලක්ෂයක් දෑවැද්දට දීලා ගවයෝ ලක්ෂයක් දෙනකොට තව ලක්ෂයක් ගාල් කඩාගෙන එනවා. ඒ සිරිතුමාට හිතන විදියට දෙන්න බෑ, ඊට වැඩිය වැටෙනවා ඒකට. ඒකට හේතුව තමයි විසාකා සසරේ දන් දෙද්දී ස්වාමීනි මේක රහයි ඇඟට ගොනයි කියලා තමන්ගේ කතාවෙන් ශ්‍රමණයන් වහන්සේලාට එක බත් ඇටයක් හරි වැඩිපුර වළඳවනවා. දන් දෙද්දී වැඩිපුර වැළඳෙව්වා කියලා යමක් ඇද්ද ඇහැට ලැබෙද්දී හිතනවට වැඩිය ලැබෙනවා. ඊට පස්සේ ඈ දැන් ගියා ගෘහෙට ගියා. ගිහිල්ලා ඔන්න දැන් විවාහ වෙච්ච දවසේ රෑ පාන්දර 2ට විතර මේ කෙල්ල කාමරෙන් එළියට පැන්නා.
පැනලා ගොහෙදෝ ගියා. මේක දැක්කේ මිගාර සිටුතුමා. දැන් හරි හිතට හරි නෑ. දැන් හිතේ කහට තියාගෙන ඉන්නවා, එකපාරම කියන්නත් බෑ. මිගාර සිටුතුමාට වැඩිය සිය ගුණයක් ධනෙ තියෙනවා ධනංජේ සිටුතුමාට, විශාඛගේ පියාට. ධනෙ හේතු කරගෙන තැති ගැනීමකට ආවා. ඊට පස්සේ පහවදා නිගණ්ඨයන්ට දානයක්. විශාඛට කිව්වා අපේ රහතුන් ඇවිල්ලා ඉන්නවා, එන්න දානෙ බෙදන්න කියලා. විශාඛට හරි සන්තෝසයි. ඇයි ඇයි සෝවන් වෙච්ච කෙනෙන්නේ? දුවගෙන ඇවිල්ලා බලනකොට නිගණ්ඨෝ චී නොදකින් මොන් කියලා ගියා. විශාඛට හොඳට කට තියෙනවා. නිගණ්ඨයන්ට ගිය තරහ මූසලියෙක් මේ ගෙදිට ගෙනාවා කියලා. ඊට පස්සේ සිටුතුමා කොහොම හරි සේප් එකක් දැම්මා. අනේ මොකද කියන්න බෑ, ධනවත් නේ විශාඛා. සිටුතුමාට මොකද කියන්න බෑ. නමුත් හිත සෞද්ද වුණා. ඊට පස්සේ එදා දවල් සිටුතුමා කෑම කනවා, දියනමු සුකිරි බත්. විශාඛා පවන් සලසලා ඉන්නවා. පහුවදා, එදා නෙවෙයි පහුවදා, උදේ වරුවේ ශ්‍රමණයන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩියා. සවැත් නුවරනේ පිණ්ඩපාතේ වැඩියා. සිටුතුමා නොදැක්කා වගේ මේ කිරිබත් කෑවන්නේ. පවන් සලසලා ඉන්න විශාඛා එකපාරම ස්වාමීන් වහන්සේ දිහාට හැරිලා කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ වඩින්ද අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා කිව්වා. පුරාණේ කියන්නේ පරණ වෙච්ච දේ කියන එක වගේ කම්. තරහා ගියා. මිංගාර සිටුතුමා බත් පිඟානේ පොලේ ගැහුවා. කෑ ගහලා කිව්වා, මේ කිව්ව ඇල්ලලා එළියට දාපන් කියලා. වටේට හිටපු ඔක්කොම සේවකයෝ විශාඛත් එක්ක ආපු අය, එක්කෙනෙක්වත් නෑ අල්ලන්නේ විශාඛා. ඊට පස්සේ කෑ ගහලා පල යන්න කිව්වා. ඊට පස්සේ කිව්වා පොඩ්ඩක් ඉන්න කිව්වා, තරහ ගන්න එපා. ඔබ කියන විදියට මෙහෙට එන්ටන්, ඔබ කියන විදිහට මෙහින් යන්නටත් අම්මා අප්පා නැති අසරණ ගෑණියෙක් නෙමෙයි මං කිව්වෝ. මට අම්මා තාත්තා ඉන්නවා, ඒ අය දුන්න තැන මං ඉන්නවා කිව්වෝ. මට කල්පනා වුණේ අද කාලේ ගෙදර ප්‍රශ්නයක් වෙනකොට කල් කියන්නේ කොහමද? උඹලා හිතන්නේ මට අම්මා අප්පා නැහැ කියලාද මං යනවා කියලා? යනවා. විසාක අනිත් පැත්ත කියන්නේ කියන විදිහට එන්ටයි යන්න කියනකොට යන්ටයි අම්මා අප්පා නැති අසරණ ගෑණියෙක් නෙවෙයි කිව්වා මං. මට දෙමව්පියෝ ඉන්නවා, ඒ අය මම මෙතන දුන්නේ, මම මෙතන ඉන්නවා කිව්වා. ඊට පස්සේ අපේ පියාණන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් විසඳා ගන්න කියලා නඩු විභාගය සඳහා 8 දිනක් කෙව්වා මාත් එක්ක. දැන් එයාලට කියලා මේ නඩුව විසඳන්න කිව්වා. ඊට පස්සේ මං කියන්නම් කියලා ඔන්න නඩුකාරයෝ 8 දින ගෙන්නුවා. විශාඛගේ ප්‍රශ්නේ දැම්මා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේකි මට අසූචි වළඳනවා කිව්වා, පරණ ඒවා අසූචි. විශාඛ මං එහෙම කිව්වේ නැහැ, මං පුරාණේ වළඳනවා කියලා කිව්වේ. මේ සිටුතුමා සංසාරේ කරපු පිනකට ලැබිච්ච ප්‍රණීත ආහාර වළඳනවා. අලුතෙන් දන් දීලා පින් රැස් කරගන්නේ නැහැ. ඒතුරු මේ කන ආහාර පුරාණේ වළඳනවා කියන ගණයට වැටෙන්නේ කිව්ව. මේ සමාජේ කොච්චර ඉන්නවද පුරාණේ වළඳනනේ? ඔයාලා ගෙවල් වලත් ඉන්නවා ස්වාමීවරු පුරාණේ වළඳන, බිරින්දෑවරුත් ඉන්නවා පුරාණේ වළඳන, දරුවොත් ඉන්නවා පුරාණේ වළඳන, ශ්‍රමණයොත් ඉන්නවා පුරාණේ වළඳන, පරණ පිනකින් ලැබිච්ච දේ වළඳනවා. අලුද්දයක් රැස් කරගන්නේ. ඒකයි මං කිව්වේ කිව්වා. ඔන්න දැන් සිටුතුමාට ආයෙ කතාවක් නැහැනේ. සිටුතුමා ඊළඟ කතාව ඇද්දා. නෑ මං දැක්කා මේ මෙයා විවාහ වෙච්ච දවසේ මේ ගෙන් එළියට පැන්නා කිව්වා. ඊට පස්සේ කිව්වා මට ඇහුණා අශ්වගාලෙන් සද්දයක් ඇහුණා කිව්වා. මං ඉක්මනට රෑ රාත්‍රී අශ්වගාලේ දිහා බලනකොට වෙලඹක් පැටියෙක් වදනවා. මං ඉක්මනට ගිහිල්ලා ඒ පැටියාව අරගෙන වෙලඹ නාවලා ඇඟේ තෙල් ගල්වලා උපස්ථාන කළා. මං ඇවිල්ලා නිදාගත්තා කිව්වා.
ඒක වැරද්දක්ද කියලා හෙව මගේ. විවාහ වෙච්ච දවසේ කෙල්ලෙක් ඒ කරපු උපස්ථානේ කොහොමද විසාකා? සිරිතුමාට කතා නැහැ. කික් සිරිතුම දැන් මොකක් හරි දෙයකින් අපි පසුබහින වෙනකොට පරණ ඔක්කොම අදිනවනේ. ඊට පස්සේ කිව්වා නෑ මට තව ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගේ පියානෝ කිව්වා ගිනි පුදන්ට මේ ගිනි දෙන්න එපා ගේන් කියලා. අපි එහෙම ලෝභ මිනිස්සු නෙවෙයි කිව්වා. කිව්වා මගේ පියාණන් මට කිව්වේ ගිනි දෙන්න එපා කියලා. ඇතුලේ ස්වාමියාගේ නැන්දම් මගේ ප්‍රශ්න ලිඳක් ගානේ තොටක් ගානේ වැඩපලේ මම ඔයාලගෙන මේ කිව්වේ කියන්න එපා කියලා. ගිරි ඇතුලේ තියෙන පුරස්න ටික එළියට දාන්න එපා කියලා. අපේ ගම්වල නම් ඔක හොඳටම කරනවා. ගිදර ඇතුලේ මරා ගන්න හදනවා. ඒ වෙලාවේ කවුරු හරි ආවොත් ඉක්මනට මුකුත් සද්දයක් නැතුව මැනිකේ තේ එකක් ගේන්න. මේ මොකවත් වෙලා නැහැ. අද ගෙවල් වල මිනිස්යාගේ විස්තර හැම තැනම කියාගෙන යනවා ගෑනු කෙනා. ඊට පස්සේ ඒ ගෑනු අයත් කියනවා ගිනිමනේ දාන්නේ අපේ මිනිහත් ඔය වගේ. තමන්ගේ ස්වාමියාට ගෞරවය දෙන්නේ නැහැ. යම්කිසි කෙල්ලෙක් විවාහ වෙනවා නම් ගේ ඇතුලේ තියෙන ප්‍රශ්න එළියට දාන්න හොඳ නැහැ. මගේ තාත්තෙක් මට කියලා දුන්නා කිව්වා විසාකා පිටගින්දර ඇතුට ගන්න එපා කිව්වේ එළිය මිනිසුත් එක්ක කතා කරනකොට උඹගේ මිනිහා මෙන්න මෙහෙමයි නැන්දම්ම මෙහෙමයි කියලා පිටදීන් මිනිසු කියනවා. ඒ ගින්දර අරන් ඇවිල්ලා ඇතුලේ අවුලුව ගන්න එපා කියලා කියන්නේ. ඊට පස්සේ ඇතුළ ගිනි පුදපන් කියන්නේ නැන්ද අම්මාට හොඳට ගෞරවෙන් හිටපන් කියන එක. හොඳට ඉඳගනින් කිව්වේ නැන්ද අම්මා මාම එනකොට නැගිටින්න සිද්ධ වෙන තැන්වල ඉඳගන්න එපා. ඒ ඇයට ආසන පනවල අයිනක ඉඳගනින් කියන එක. එතකොට ඔය වාගේ අවවාද 10ක්. පින්වතුනි ඕවනේ මඟුල් ගෙවල් වල දෙන්න ඕන අවවාද නේද? අද මොනවද මඟුල් ගෙවල් වල තියෙන්නේ? බහුබූත නටනවා මඟුල් ගෙවල් වල. අවවාදයක් දෙන්න කෙනෙක් නැහැ. කොයි මඟුල් ගෙදරද විසාකාගේ ජීවිත කතාව කියලා උපදෙස් දුන්නේ? නැන්දම්මත් බොනවා, මාමත් බොනවා, අම්මත් බොනවා, තාත්තත් බොනවා, සහෝදරයෝ බොනවා, බීලා නටනවා. කසාද බඳින්න මාසෙකට කලින් ඉඳලා මේ ඩාන්සින් ක්ලාස් කියලා ජාතියකට යනවා. ඇයි? එදාට මාල හත දාලා සාරිය දාලා නටන්න. නැද්ද? ගොඩාක් ඈතට ගියා මේ කතා කරන යුගය. අවවාදයක් දෙන්න දන්නේ නැහැ. විවාහ වෙනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි, ලොකු වගකීමක් කියලා කියලා දුන්නේ. දැන් අද කරන සූත්‍රයෙන් එක තේරෙයි. තවම මේ පසුබිම කියාගෙන යන්නේ විසාකාගේ ජීවන ගමන. සියලුම දෝෂවලින් ඈ නිර්දෝෂී. කිව්වා මාමේ හැම චෝදනාවකින් මං නිදහස් වුණා කිව්වා. දැන් මං යනවා කිව්වා. මගේ වස්තුවයි සියලුම සේවක සේවිකාවෝයි සියලු දෙනා රැගෙන මම දැන් යනවා කිව්වා. මම නිර්දෝෂී කෙනෙක්. අන්න දැක්කද? ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ නිර්දෝෂී වෙන්න නැතුව යන්න එපා. චෝදනාවක් සැකයක් ඇවිල්ලා ගෙදර ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ කෙල්ල ගෙදරින් පැන්න ගමන්ම ඒ චෝදනාව ස්ථිර වෙනවා. ඒ නින්දා ටික විඳගෙන ඒ ප්‍රශ්නේ සත්‍යෙ එළිවෙනකල් ඈ ඉන්න ඕන. කොහොමද ඒ වගේ දෙන උපදේශකෝ? අද ගෙදරක ප්‍රශ්නයක් ඇති වෙලා අම්මට කෝල් කරපු ගමන් අම්මා කියන්නේ උඹට ඉන්න බැරි නම් වරෙන්.
ඕක මොකෙද්ද අහනවා. දැන් නැන්ද මම මේ කියන්නේ. උඹට ඉන්න බැරි නම් වරෙන් ඕක මොකෙද්ද කියනවා. ඉස්සෙල්ලාම දවසේ පැන් ඉදිරුවක් අරන් ගිහිල්ලා ඉස්සරහට අම්මේ. ඒකයි මං කිව්වේ මේ කතා කරන යුගයේ ගොඩාක් ඈතට ගියා. ඊට පස්සේ විසාක කිව්වා මං දැන් නිරෝසි මං යනවා. ඊට පස්සේ සිටුතුමා වැඳලා කිව්වා යන්න එපා දුව. මං දුවගෙන් සමාව ගන්නවා කිව්වා. මගෙන් සමාව අරන්නේ නැහැ, මගේ තාත්තගෙන් සමාව ගන්න ඕන. එහෙනම් මං යන්නම් කිව්වා ධනංජානි සිටුතුමා හොයාගෙන. නෑ මගේ තාත්තා යන්නේ බුදුරජාණන් වහන්සේ. මං හිට දානයක් දීලා උන්වහන්සේට වැඳලා ඒපි මැද සමාව ගන්නවා නම් මම ඉන්නවා කිව්වා. හා කිව්වා. ආන් මේ විදිහට තමයි සිටු මැදරට බුදුරජාණන් වහන්සේ වැඩම ගත්තේ. විසාකා ඇය මිගාර මාතු වුණා. ඇයි මිගාර සිටුතුමාන්ට නිගන්ඨව බණහන්ඩ යන්න එපා කිව්වා. බැරි වෙලාවත් ළඟට යන්න වුණොත් මූණට මූණ නම් මුනිච්ච වෙන්න එපා කිව්වා. ඔය ශ්‍රමණයන් වහන්සේගේ ඇස් දෙක දැක්කොත් කැරකිලා යනවා, ආවට්ටනේ මායාවට අහු වෙනවා කිව්වා. බලන්න නම් එපා කිව්වා මූණ. ඉතින් ඇත්තටම මිගාර සිටුතුමා කාමරේ මේ පැත්තේ ඉඳලා තමයි බණ ඇහුවේ. පින තියෙන කෙනා මහමෙරු පර්වතෙන් එහා හිටියත් ඒක මගේ බුදුරජාණන් වහන්සේට බාධාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට මිගාන සිටුතුමාගේ හිතේ සංඛාය දිට්ඨිය ප්‍රහාණය වුණා. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟ සමාවගෙන විසාකාව මව් තනතුරේ තිබ්බා. මිගාර මාතු ඒ උපාසිකාවට අවුරුදු 20ක් ඇතුළත පුතාලා 10 දෙනයි දූලා 10 දෙනයි හම්බුණා. 20ක් දරුවෝ. ඒ දරුවන්ට දරුවෝ එක දරුවෙකුට ආයේ 20 ගානේ දරුවෝ. විසාකා මැරෙන කාලේ විසාකගේ දරුමුරුබුරු පරම්පරාව විතරක් 8000 ගානක් ඉඳලා තියෙනවා. අනේ විසාක සිංහල ජාතිය ඉපදුනා නම් මේ සෝවන් වෙච්ච අයනේ. විසාක මැරෙන කාලේ වෙනකොට දරුවන්ගේ, ඒ කියන්නේ ඒ විසාකගේ පරම්පරාව හැම කෙනානම දරුවෝ 20 ගානේ ඉන්නවා. ඊට පස්සේ මේ විසාකගේ මේල පළඳනාව දවසක් දෙවුරන් විහිරි ගලවලා ඇතුළට ගිහිල්ලා රාත්‍රී කලබලෙට යනකොට අමතක වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇරන් තිබ්බා. ආනන්ද ස්වාමීන් වහන්සේ ස්පර්ශ කරපු නිසා ඒක ගන්න කැමති වුණේ නැහැ ආයි විසාකා. කරත් එක තියලා විකුණන් දෙවුවා. ආ නව කෝටියක් නේක වටින්නේ. ඊට පස්සේ ගන්න කෙනෙක් නැහැ. විසාකාම කරත්ේ කහවණු තියලා මේල පළඳනාව සල්ලි වලට අරන් ඒ කහවණු වලින් පූර්ව ආරාමයේ හැදුවා. උඩ තට්ටුවේ කාමර 500යි යට තට්ටුවේ කාමර 500යි. බලන්නේ අනිත්‍ය ස්වභාවය, මම නොවන මගේ නොවන මගේ ආත්මේ නොවන ස්වභාවය බලන්න. අද පූර්ව ආරාමයේ එක කුටියක්වත් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේගෙන් පැවිද්ද ලබාගත් එක හාමුදුරුවක් ඉන්නවා පූර්වාරාමේ. ඒ හැර පූර්වාරාමේ කොහෙද කියලා ගල් කැටයක් නැහැ. අනිත්‍ය වුණා, වෙනස් වුණා, අන්‍ය ස්වභාවයකටපත් වුණා, නිරුද්ධ වුණා, විපරිණත වුණා. දැන් ඒ පලාතෙම උග්ගස් හදලා. ඊට පස්සේ දැන් ඔන්න විසාකා ඒ විදිහට ඉන්නවා. දැන් විසාකා නිතර බුදුරජාණන් වහන්සේ මුණගැහින් තියන නිසා ඒ විසාකා මරණින් මත්තේ කොයිද ඉපදුනේ? නිම්මාන රතී ඉපදුනේ. නිම්මාන රතී දිව්‍යාංගනාවන්ගේ අගරජිනිය වුණා. අනේ පිටසිරතුමත් ඉපදුනේ තුසිතේ. විසාකා ඉහළටම ගියා. කාන්තාවකට එච්චර හැකියාවක්? ඒ ඇයි එහෙම වුනේ?
බුදුරජාන් වහන්සේ විසාකාට නිම්මාන රති යන පාර නිතර කී කියාදෝ.